සමා සම්බුදු සරණයි සැදැහැති පින්වත්වෝප සෑම සීලු දෙනාටම. සදහැපතුින් විවිධාකාර වෝ ලෞකික හේතුකාරණාවන් නිසාවෙන්න රිදන තැවෙන ගැටෙන සිත් සතන් සනසාලිය හැකි එකම මකය තතාගත ලෝතුරුෂ්‍රීසත් ධර්රමයයයි. තතාගත ලෝතුරුශ්‍රී සත්ධර්මය මෙකල්හි බොදුපුත් මොවෙන සුපින් බත් ඔබ වෙනුවෙන් ගෙනන බෞද්ධ්‍යහාරූපවාහිනි නාලිකාව මෙ පැහිදී සන්න වෙතනය කරන දායකත්ව ධර්මානු ශාස්සනාව කොළ බාත ශ්‍රී සම්පෝධය මහා විහාරස්ථ පරමපෝජනීය බෝධී සත්ව ගුණෝ පේත පානතුරේ අරියදම්ම නාහිමි අනුස්මරණ මැතරී පරිශරේසිට මෙයාකාරයෙන්, ආරම්භවන මෝද. සදවතන යුතු මෝදේශනා වෙනුවෙන සෙදු කලා වූ වාර්ාතනාව පිළිගෙන ධර්මාසන බස්තකට වැඩමකොට වැඩහිදෙන පින්වත් ස්වාමීින් වහන්සේ අවසරයි අපට නම සේවත් කරන්නට පෝජනීය කෝරලයාකම සරණතිස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතනාම සාතුනොතින් පිළිගනිමෝ සාතෝ සාතෝ සාතුෝ සදේතුනි අආද දේශනාවේ දායිකත්වය ලබාතයේ කටයුතු කරන්නේ රුවන් සම්පත් මහතා සහ රංගා ප්‍රමාාණ යන දෙපළගේ හතර වන විවාහ සංමත්සරය වෙනුවෙන් ත්‍රයබධරත්නේ ආශ්ර්වාදය ලබා කනු පිරිස මෙයතු මෝදේශනාවට සදැහැති දායිකත්වය ලබාදී කටයුතු කරනේ. පෙන්වත්න එහැමනම් අිහැමඳනාම සදැහැසිතින් තැන්පත් බෙතැන් සිට දේශ්නාපුවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාතනා කරමුෝ. සදහම් මසන්හට ප්‍රථමයෙන් උතුම් මෝතිසිරණ සහිත පංජසීලයේ සමාදන් වන්නට සාතුනාතනැන්වාා තෙවරක් නමස්කාරපාටය එක හඬින් සච්ජහයනා කරමු. සාතෝ සාතෝ සාතෝ. සමන්තාචකවාලිසු අත්‍රාගච්්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස ස්ුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවෙනෙකාලු අයං බදන්තා දම්මස් සවනෙකාලු අයං බදන්තා දම්මස් සවනෙකාලු අයං බදන්තා නමෝතස්ස බගවතු වරහතු සබ් දම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගබතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු අරහතු සබ්බ ධම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ් සත්තු තෙමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස් ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්න්නුනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදැහැවත් කාරුණික පින්නතුන බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීම සඳහා. පිනතින ධර්ම ශ්‍රවනය කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහත් වූ බලාපොරොත්තුක් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාවශ්‍රවනය කරන අතර තුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත්වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා මේ දේශනාවාතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙනසිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන්, අදත් අපි ධර්මශ්‍රවනය කරමු මේ දේශනා මාලාව තුළින් මේ දවස් වල, අපි සාකච්ඡා කරමින් හිටි උතුම් වූ මජ්‍යුම නිකායේෙහි සඳහන් වෙන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා දෙකක් අපි සිෙද්ධ කරල තියෙනවා මේ සැදහැති පින්නතුන් එහිත් තුන්ගෙන ධර්ම දේශනාව සඳහා තමයි දායකත්වය දරමෙන් කටයුතු කරන්නේ. පිනතුන මෙහිත් දෙවැනි ධර්ම දේශනාව නිමා කරනකොට අපි අවසාන වශයෙන් සෙහිපත් කළේ අභිසංස්කාර මාර කියල කියන්නේ කාටද කියලා. අභිසංස්කාර මාර කියල කියන්නේ තමන් කරපු පුුණ්‍ය කරමය නැවත පල දෙනකොට මන්ටම මාරෙ කැටියට පල දෙනවා කියන්නේෙක්. පෙර කුසල ශක්තියෙන් ලබාගත්ත දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නිරේටයෑම සඳහා එහෙම වෙන්නේ කාරණාව හරියටම අවබෝධ කරගත්තති නැතිකොට. ඉති මේ කාරණාව අපි පහුගේ දේශනාවෙන් පැහැදිලි කරමින් අකුසල කර්මයන්ට යෙදෙන් නැතුව වැඩි වැඩියෙන් කුසල ධර්ම සඳහා යෙදෙන්න්න කියන කාරණාව පැහැදී කළා එම නැත්තං පෙන්න්නතුනිි අපි කරන ලද කුසල් ඒ කුසල් නිසා ලැබුණ ධනය කුසල් නිසා ලැබුණ බලයඒ කුසල් නිසා ලැබුණ නොෙක් හැකියාවන් අන්තිමට හේතු වෙන්නේ අපායි උපදිට බොහෝ දෙනෙකුට වෙලාතින්නේ එකමයි නමුත් තමන් කරපු පන්න කර්මය තමන්ටම සුගතිය සඳහා මගසකස් කරනවනං අපි ඒ සඳහා මේ ජීවිත සත්පුරුෂයන් ඇැසුරු කරලා භාගිතුන් වහන්සගේ ධර්ුමේශ්‍රවනය කරලා කරුණු කාරණා හරියට අවබෝධ කරගෙන අකුසලයෙන් අදමිදිලා කුසල පක්ෂයේ සමාදන් වෙලා කටයුතු කරඩ පුරුදු කරගන්න වෙනවා ඉතින් අපි අද ධර්ම දේශනා වෙතන ඉඳල පටන්ගමු අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට දේශනා කලිත් පින් කරන්න කියලා නෙවෙ ඉබින්නතුයි එනම් භාගිතුන් වහසසි දේශනා කොට වදාලෙ පවුකරණ එක නවත්හන්න කියලා කියලනෙම මුලින් දේශනා කළේ ඉස්සරලම කරන්නකේ පවු්කරණ එක නවත්තන්න කියලා. සබ් පා පස්ස අකරණ සියලු පාපයන්ගෙන් වලකින්ඩ කියල තමයි මුලින් මදේශනා කළේ. ඊළඟට තමයි භාගිතුන් වහස දේශනා කළේ කුසලස් සවූප සම්පද. පවකාර අකුසල දහම් නැති කරන්න වූ ුසල් සම්පාධනය කරන්න කියලා. යම් කෙනෙක් පවකාර අකුසල දහම් නැති කරඩ. කුසල් සම්පාධනය කරන්න හිතන වනං මුලින්ම අකුසල් කරනෙක් අඩුකරන්න කියල තමයි භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ. එහමන පින්ඩතුන ක්‍රමාණු කූලව ප්‍රතිපදාවක පිහිටලා, සංසාරෙන් එතරවෙන්ඩ කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද කොයි තරම් කුසල් කරනවා කියල කීවත් මේ කුසල් රැස් කරන කටයුතු අතරතුර අපිට සමහර වෙලාවට කුසල් වලට වඩා අකුසල් සම්පාදනය වෙනවා ඇ පින්කරන අතරතුර පවුසම්පාදනය වෙනවා කියල කියන්නේ පි සිහය ප්‍රඥාව හොඳටම බලපානවා අකුසලයෙන් ඇත්වෙලා එක දිගටම කුසලේ යෙදෙන්ට සිහය ප්‍රඥ්ඥාව නැතිවුන හැම තැනම රැස්වෙන්නේ අකුසල්මයි ඒ නිසාමනේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලී හැම වෙලායුම සිහයෙන් ඉන්න කියලා. ක ධර්මානුකූලවකො හොද සඳහන් කළේ සතිපට්ටානයක පිහිටලා වැඩ කරන්න කියලා සතිපට්ටානයක පිහිටනව කියල කියන්නේ කරන කටයුත්ත පිළිබඳව සිහෙන් වැඩ කරන්න කියලමි කියන්නේ. එතටි මතක් කලා ඒ සිහිය ප්‍රඥාව මනාව තිබුණේ නැත්තන් පින්කං අතරේ හරියට අකුසල් වැැස්සෙනවා කියලා. මේක නං ඉති බොහොම සෑහෙන වෙලාවක් සාකච්ඡා කළය හිුතු කාරණාව පින්කරන අතරතුර පව් කෙරෙනවා කියනෙක්. පිනතන හිතන්නකු අපි ලොකු පින්කමක් සංවිධහනය කළ කියලා. දැම් පින්කම සංවිධහනය කරලා කටයුතු කියියල්ලම සූදානං කරගෙන. ලක්ස ගනන් සල්ලි මිළමුදල් වියදැන් කරගෙන. පිරිසකුත් එකතු කරගෙන අපි මේ පිංකම කරන්න ලෑස්ත්‍රියෙනවා. මහ පින්කන් කරන්න බෑන පිරිසක් නැතුූ. මේ කාරණාව පැහැදිලි කරනවා දසවස්තුක සම්මාධිට්්‍යය පැහැදිලි කරනකොට. අත්තිදින්නං අත්ති ඉට්ටං, අත්ති හුතං, අති සුකට දුක්කටානං කම්මානං පළන් විපාකු අත්ති අයං ලූකු අත්ති පරෝලෝකු මේ අදි වශයෙන් දසවස්තුක සම්මාධිට්ටිය පැහැදිලි කරනකොට මේ අත්ති ඉට්ටන් කියල කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන්නේ එක. වර්තමානත් සමහරාය මහාපූජාවල් ප්‍රතික්ෂේප කරනුවන්නේ එක පහනක් පූජා කළත් ලැබෙන පිනම තමයි පහන් දහසක් පූජා කර හමත් ලැබෙන්න කියලා සමහරයි කියනවා. ඉතින් දෙකෙන්ම ලැබෙන ආනිසන්සේ එකයි නං පහන් දහසක් සඳහා මෙච්චර වියදන් කරන්න එමොකටද කියල තමයි යහන්නේ නමුත් පින්නති පහන් දහසක් පූජ කරනකොට ඒ අපිට තනියම කරන්න බෑ කියලාපි දන්නවා ට වෙනම පිරිසක් ෝන. පහන්ටික තැම්පත් කරන්න පිරිසක් ඕෝනේ. පහන්ගොලට තෙල්දාන්ඩ පිරිසක් ෝනේ. ඒ පහන්ගොලට තිරයොදන්ඩ පිරිසක් ඕනේ. ඉට පස ඒ පහන්ටික එක පාර දැල්වෙන්ඩනම් පහන්ටික දල්වන්ඩ පිරිසකුත් ඕනෑ. ඔක තනියම කරන්න ගියොත් සමරලාට පලවෙනි පහන දල්වලා ති මාන්තිම හරියටයනකට පලවෙෙන පැත්ත පහන්ටික නිමිලත්තියරවා එදර ලොකු මල් පූජාවක් කරන්න ගියුත් එමනට අනුරාධ පුරේවාගේ ගිහිල් ලබි මල් පූජාවක් ගිලන් පස පූජාවක් කංචුක පූජාවක් මේවාගේ පූජා කීපයක් එකට යොදාගත්තාහම තනියම කරන්න පුළුවන් වෙනවාද ආන්ගේ සඳහා පිරිසක් අවශ්‍ය වෙනවා මහා පූජාවකින් පාරමිතා වැඩෙනවා. සුළු පූජාවක් කියල කියන්නේ මහා පූජාවකට සූදාන වීමක් විතරයි. ග මහා පූජාවක තැරීම වැඩී අපි එදිනෙදා කරන කටීතුලින් සෑහෙන දවස අපිට අයින් වැඩ සිද්ධේ අර කියියාවක් කරනවා නම් අඩු තරමේ දවස් දෙකතුනක්කත් නිමාඩු දහණන්ුවෙනවා. ව්‍යාපාරයක් කරනවනම් දෙකතුනක්වත් ඒ කටයුතුවල යෙදෙන් නැතුව ඉඩවෙනවා මකද මේ පූජාවට අවශ්‍යදේවල් සම්පාධනි කරගන්ට එදොට ව්‍යාපාර කටයුතු පැත්ත අත් හැරිය එතනත් අත් හැරීමක් තියෙන්වා එදර මේ පූජාව කරන්න විශේෂ තැනකන අපි එතෙන්ට පින්කම කරන්න පිරිසක් එක් යන්ඩෝනේ එ අපේ පිංකම කරන්න එක්ක යන පිරිසට වියදං කරඩෝනිණි එතොට එතනත් අත් හැරීමත් තියෙනවා ඊට වඩා මට පින්කම වටිනව කියලා දන සම්පත් අත්හැරල තියෙනවා. එදොට ඒක්ක කියපු පිරිසර කෑමබීම ඉඳුන් හිටුම් පහසුකං මේ අදී දවල් සපේලා දෙන්නත්ව නෙන දි ඒයට ආහාරපානවලින් සංග්‍රහ කරනකොට දාන පාරමිතාව වැඩෙන නෙක්කම්ම පාරමිතාවත් හැරීමත් එක්ක වැඩිනවා. ඉති ඔහොම කටයුතු කරගෙන පිරිසක් අරගෙන මේ කාරණාවේ යෙදෙනකොට පාරමිතා ගණනාවක් වැඩෙනවා. එතකොට සුළු පූජාවකට වඩා මහත් ආනිසංස රාසියක් රැස්වෙන වැඩ පිළිවලක් මහා පූජාව තියෙනවා. හැබැයි පස්සේ පසුතැවෙනවන පරාධිමන් මෙච්චර පිරිසකට වියදන් කලි අපරාධිමන් මේචර පිරිසකට තුන්වේලම කෑම දුන්නේ මේවාගේ කරපුදේවල් ගැන ආපවහිත හිතා කල්පනා කරනකොට පසුතැවිල්ලක් තියෙනකුට ඒකින් කුසල් හම්බෙන්න්නේෙ නෑනේ. එකන්නේ ඒ පිංකම පිළිබඳවෝ මම දැන් සතුටු ස ෑ කරන වෙලාවිත් සතුටු නැහැ ඉවරවෙලත් සතුටු නෑ. පූර්ෝචේතනා මුංචන චේතන අපරචේතන මේ අවස්ථා තුනේම සතුට පවත්වන්ට පුළහන්නන් එතකොට තමයි පින මහත් පලවෙන්නේ හැබයි ඉදැන් මෙච්චර පිරිසක් අරගෙන ගිහිෙල්ල මෙච්චර පහසුකං සකස් කරල දීල මට ඕන හැටියයට පින්කම කරන්න මං ඒගොල්ලන්ට කියනවා පහන්ටික අතුරන්් ඕන මේ විදිහයට තෙල්ටික දාණ්ඩෝනෙ මේ වෙලාවට දල්වන්ට පටන්ගන්න ඕන මේ විදිහට මල්ටික සැකසෙන්් ෝනේ මේ වෙලාවට පානීය ධානය භාගිතුන් වහන්සේ වෙනුවෙන් පිළියල කරන අය මේ වෙලාව වෙනකොට මේ දේවල් ඉවර කරලතිෙන්ටුව මං එ ගිය පිරිසට මන්දැන් වැඩ ටික පවරනවා හැබැයි පැවරුවාට අන්තිමට බලහම එක වැඩක්වත් කියපු වෙලාවට කෙරෙන්නේ නෑ කියපු විදිහට කරෙන්නෙත් නැහැ. එතකොට අපේ හිතේ ස්වභාවයමකක්ද. දැන්කේන් තියනවා. කලබල වෙනවා. දැ එතකට ඕවුම් පින්ක ආතරේ කේන්ති ඇවිල්ලා දවේශය නැමති අකුසල කරමය රැස්ෙන්ට පටැන්ගන්නවා. එතකට පානීයදානය පිළිගන්නන වෙලාව සූදානන් නමුත් තාම හැදිල නෑ. නමුත් සමහරලට අපි සදහ ස්වාමින්න් වහන්සේ නමකටත් තාරාධනා කරලා තිබුණනං දැඋන්වහන්සේලත්තු වැඩල්ලා. නත් අපිතාම සූදානන්නේ ආං ඒ වෙලාවට බුද්ධ පූජාව සකසනකොට සැලකිල්ලක් නැතිව සැකසෙනවා. සමහරලාට එකම බිලම්පස වීදුරුව බාජන දෙහෙකට අස්කරලා වැඩිපුර වතුරදාලා කිසිම ප්‍රනීත බවක් නැහැ නමු දැම් එක පෙන්න්නන් ඩ ඕන වෙලා භූජාව කරන්න නෙම දැ පෙන්නන් ඕෝන වෙලාතිඉන්නේ. එතට ඒ කාරණාවද ආපහ අකුසල්ට ඇස් වෙනවා ආනිසා මනාව කළමනා කරණයක් නැතු සංයමයක් නැතුව වැැඩ කරට ගිහම ආපහු පිංකම අතරින් අපිට සිද්ධ වෙන්නේ බොහෝ අකුසල් ඒකයි මමකිවි සිහය ප්‍රඥාව නැති තැන පිංකමක් අතරතුර බොහෝ වකුසල් සිද්ධ වෙනවා කියලා. ඒකයි සඳහන් කරන්නේ කොයි තරන් කුසල් කරනවා කියල හිතාගෙන හිටියත්. සිහය හොඳටම දියුණු උනහම තමයි තේරෙන්නේ එදා පිංක මවස්ථාවයි මංහතිින් කොච්චර පවකං සිද්ධ වුනාාද කියලා. අගේ නිසා අකුසල සිතුවිලි උච්චරනම් පහළවෙනවද පංකමක් අතර තුරඇත්. පස්සෙ කාලි කල්පනා කරනකොට එදා පින්කම කරපු හැටි සතුටු වෙන්න බුළුහන්ද සතුටු වෙන්න බෑපින්නතුළි. එතකොට තවත් කෙනෙක් ඒවාගේ පංකමක් කරනවා දැක්කහම ඒක මනාව පිළිවෙලයි එක හරි ක්‍රමානුකූලයි නියම වෙලාවට හරියටම ආනිසංස ලැබෙන විදිහට හැම කාරණාවම, සම්පූර්ණ වෙනවා දැක්කහම මට නිතරම මතක් වෙන්න මංකරපු පින්කම. කවදාවත් මංකරපු පින්කම ගැන මංගතවෝට සතුටුවෙන්නේ සතුටු වෙන්නේ නැහැ. අන්න එක නිසා තමන් යම් කාරණාවක යෙදුනහම ආයි කවදාවත් තමන්ගේ කාර්ය පිළිබඳවෝ කණගාටුවක් ඇති නොවෙෙන්ඩ හිතන හිතන හැම මොහොතකම සොම්රසක්ම උපදින විදිහට පින්ක මේ යෙදෙන්ඩ බලළහංකම තියෙන්න අපි කටයුතු කරලා තියෙන්න්න න ඇත්ත වියදන් කලා විතරයි වෙන්නේ එන්න හොඳ සිහිය ප්‍රඥාවක් තියෙන්නමෝ නෑ පිනතින මේ කාරණාව ඉතාම විශේෂයේ මේ අපේ රට මේ ලංකා දීපය ධර්මත් දීපයක් හැටියට ඇත් අති තයන්දල ඉතාම ප්‍රසිද්ධයි ඒ කාරණාව අපි අදත් කතා කරනවා. ලංකාදීපය ධර්මත් දීපයක් හැටියට ඉතාම ප්‍රසිද්ධයි භාගිත වහසේ රට මේ තරම් විශේෂයෙන් සල කලා තියෙනව කියලා. නමුත් පින්නතුන ලංකාව ධර්මත්දීපය කැටියට අති තේනම් ගොඩාක් ප්‍රසිද්ධයි. ඒකට විශේෂ හේතු තිබුණ. ධර්මත් දීපය කියල ප්‍රසිද්ධ වෙඩ විශේෂ හේතු තිබුණා නමුත් දැන්ගේ හේතු ක්‍රමාණුකෝලෝ නැතිවීගන යන කාලයක් එළමිලා තියෙනවා. අනාගත පරපුරක් නැවත ගොඩ නැගෙයි. අනාගත පරපුරක් නැවත ධර්මයට ගරු කරයි. අනාගත පරපුරක් මනාව ධර්මය අහල ඒ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූලොව ක්‍රියාත්මක වෙන පිරිස. මේ රටේ යනාගතය නැවත ඇතිවෙයි. මද අපි ඕන තරන් බණ අහනවා. අහලතියෙන ප්‍රමාණයත් විශාලයි. නමුත් ජීවිතයට මුගුත් බද්ධ වෙලා නෑ. අහපු ධර්ුමයේ ජීවිතයට එකතු වෙලා නෑ. අවුරුදු කීයක් ඉඳල බන අහනවාද. අඩ්ඩුම තරමි තවම, සිල්වොත් රකන්ට තීරණය කරන්න බැරි වුණානනි. ඇදි මෙච්චර කල්ල අහපු එකේ තේරුමක් නෑ නැතිකොට. තාම ඊරිසිය කරන එක නතර කර ගඩ බැරි වුණානේ තාම කේලං කියනක නවත්ත ගැන්ඩ බැරි වුණානිි. තාම සම්පර්පලාප දොඩන එක නතර ගඩ බැරි වුණානිේ. එෙන මෙච්චර කල් බනැහුව මන් ධර්මදේශනාම් මෙච්චරක් හල තීනව කියලෙකිවට වැඩක් තිේයෙනවාද. නිවනට යන්ඩනං අහන ධර්මයේ ජීවිතයට පත්්‍යක්ෂ වඩවනේ ඒ ධර්මයේ ජීවිතයට බද්ධ කරගෙන දවසි දවස දවසිං දවස වෙනස් වෙන කෙනෙක් බවට පත්තෙන්ඩුවනේ ධර්මානු කොළ වෙනස් කෙන කෙනෙක් බවට පත්තෙන්ඩවන එතකොට තමයි අහන ධර්මයේ ප්‍රතිලාබේ තමන්ට ලැබිලතිෙන්නේ එහෙම නැත්නම් නිවන් දකිත්වා කෙනෙකොට සාදු කියනවා මිසක් නිවනට යන අහලකවත් අපිනක් නැහැ කියල තමයි හිතන්ඩවෙන්නේ. අං ඊනිසා පින්නතුනී. අපි හැම වෙලා මුත් සහ කර්ඩෝන කල්පනා කරඩෝ නෑ. භාගිතුන් වහන්සේගේ ලැබුණ ඒ විශේෂිත වූ අවධානයත් එක්ක. මේ රටට සහ රටවැසියන්ට ලැබන ගෞරෝනීය බෞවරැකගන්ඩ. එහෙම නැත්තං, මේ ශාසනෙන් ප්‍රයෝජනයක් ගණඩ කෙනෙක් නැතුවේවා. භාගිතු වොහස දක්කොපු අනුකම්පාවෙන් ප්‍රයෝජනයක් ගණ්ඩ නං අපි කොහොමද කටයුතු කළ යුත්ත කියලා අපිටආපහු හිතන්ඩ සිද්ධ වෙනවා. මොකද පින්නතුනී අපි සියලු දෙනාම මේ ශාසනයේ අත්හැරියත් ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ අපි හැසුරනේ නැතත් ාගිතතු වොහසක වචනයට අපි ගරු කළේ නැතත් අද පෞතින ශාසනයට විරුද්ධ බලවේක මිත්‍යාදෘෂ්ටික කණ්ඩායම් කොච්චර හිටියත්. ඒ කාටවත් මේ ශාසනය නං විනාස කරන්න බෑ. ද වර්තමාන වෙනකොට ශාසනයට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වන බුද්ධහගම වගේදයක් පෙන්නලා අනික් අය රවට්ටන යන නිරයටම ඒ අයත් ඇදගෙන යන්ඩ සූදානන් වෙන අය කොච්චර ඉන්නවාද. ධර්මය වගේ දෙයක් කියනය කොච්චර ඉන්නවාද. නමුත් මේ මිත්‍යදෘෂ්ටික කණ්ඩායන් වලට පුළහන් වෙනවාද කවදාවත් ශාසනී විනාශ කරට සාාසනී විනාස කරට බැහැන පින්නතන. මේ ශාසනයේ මෙච්චර කාලයක් පවතින්ඩ ඕන කියලා භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨානය ඇතියෙනවා ඒ අධිෂ්ඨානය වෙනස් කරට දෙවියකුට බ්‍රහ්මයෙකුට තබා මාරයෙකුටත් පුලුවන්කමක් නෑ ඒ මිත්‍ය දෘෂ්ටිකයකුට පුළහන්ඳ වෙනස් කරන්න මිති්‍ය අදෘෂ්ිකයකුට ඒ කොහොමත් වෙනස් කරන්න බෑ හැබැයි ශාසනය විනාස වෙන්න නැහැ භාග්‍යතුන් වහන්සේගේ නියම ධර්මය තේරුම් ගත්ත නැති අපිව විනාස වෙවා අපිට හිතෙනවාන මේ හරි කියලා අපිට හිතෙනවන ඒක තමයි හොඳ කියලා ඒකනනි මිත්‍ය දෘෂ්ටික පිරිස් වටේට විශාල පිරිසක් එකතු වෙන්නේ ඒගොල්ලට අපිව විනාස කරන්න පුළහන් න ශාසනය විනාස කරන්න බෑ අපිට එහම හිතෙනවනම් අපිටත් වැරදිලා තියෙන්න්නේ අපිත් වෙලාවකට කියනවාන මේ අය ශාසනය විනාස කරන්නවා කියලා නෑ ශාසනය විනාස කරන්න බෑ අපි විනාස වෙන විතරයි. භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ විශේෂ ශක්තිීන් තියෙන බලවත් ආයුධ තියන ඉර්දි බල සම්පන්න දෙවියකුටවත්. මාරයකුටවත් බ්‍රහ්මයකුටවත් මේ ශාසනයේ නවත් අන්න බෑ කියලා. මේ ශාසනයේ විනාස කරන්න බෑ කියලා. මොද පිින්ිතුනි භාගිතුන් වහන්සේ පහල වනේ මේ ශාසනයේ පහල වනේ අපේ පිනට නෙමෙයිඉන්නේ. භාගිතුන් වහන්සේ පහල වනේවත් මේ ශහාසනය පහළ වනේවත් ඔබේවත් මගේවත් පිනට නෙමේ. එනම් කාගි පිනට දශාසනය පහළ වනේ භාගිතුන් වහන්සේ පහළ වුණේ භාග්‍යතුන් වහන්සේගේ පිනට. මොකද උන්වහන්සේට බුද්ධත්වය ලබන්ඩ පාරමිතා පිරුවේ අපි නෙමෙයින්නේ. අනන්ත සසරක අප්‍රමාණ දුක්වින්දේ මහබෝසතාන්නන් වහන්සේ මිසක් අපි නෙමෙනේ. එහෙනම් ඒක ප්‍රතිඵලයෙක් නේද බුද්ධත්වය කියලක කියන්නේ. ඉදටගේ බුද්ධත්වය ලැබූයේ භාගිතුන් වහන්සගේ පිණට මසක් අපි පිනට නෙමෙයි කියලා දැඟ අපිට තේරෙනවන්නේ. ඉතින් ඒ බුද්ධත්වේ ප්‍රතිඵලය ඒ පින නිසා තමයි. මහාබෝසතාානන් වහන්සේ තනියම රැස්කරගත්ත කුසල කරමෙන් ලෝතුරා බුදු බවත් ලබල සම්මා සම්බුද්ධ ශාසනය පිහිටිවවා. එතුර මේ දෙකම අපි පිණින් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ භාගිතුන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා නම්. ඒ භාගිතුන් වහන්සේ අධිෂ්ඨානයක් කරහම මේ ශාසනයේ මෙච්චර කාලයක් පවතින් ඕන කියලා. ඒ ශාසනය පවතින්නේ අපි නිසා නෙමෙයි පි ලතුනි. අපි නැතිවනත් ශාසනය පවතිනවා. කී දෙනෙක් ඉපදිලා මැරිලගියද. ඒ ඒ අය මැරුණ කියලා ශාසනය වෙනසැක්කුුණේ නැහැද. නතැන් අවුරුදු දෙදස් ගානක් මේ මැරුණාය වෙනුවෙන්. මේ ශාසනයේ ටික ටික අඩුනාානං අපි ගවට එනකොට කොච්චරාඩුෙන්වාද නෑ අපි නිසාන මේ ශාසනය පවතින්නේ ආගී නිසා අපි හිතන්න ඕනේ මේ තර උතුම් උත්තම ශාසනයක වැලි කැටයක්වත් වෙඩ අපිට පුළු හන්ද කියන එක මේතර උත්තම ශාසනයක අපි වැලි කැටයක්වත් වෙන්නෙක් කොහොමද කියලා බෝසතාාණන් වහන්සේ මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂේක සාමාන්‍යි පුද්ගලයකුට හිතකින් හිතලවත් ඉවර කරන්න බැරිතරන් අති දීර්ග කාලයක් දුක්කිඳලා මේ විශ්වදහතුයේ අති විශිෂ්ඨතමෝව ධර්මුවය ලෝක යට දේශන කළා සම්මා සම්බුද්ධ ශාසනයේ පිහිටලා පිහිටවල අසංක්‍ය ගනං සත්වයන්ගේ නිවන්දොරඇරිය එවන් ශාසනී සාමාජිකයෙක් වන්නඩ අවස්ථාව ලැබෙනවනම් එක මොන තරම් භාග්‍යක් නෙමේද කියලහිතන්. අන ඒකයි මම කීවේ මේ ශාසනය විනාස කරන්න බෑ කාටවත්. අපි උත්සහ කරඩුවනේ. එ උත්තම ශාසනී දූවිල්ලක්කත් වෙන්නේෙ කොහොමද කියන කාරණාව. පින්ඩතුනී, භාගිතුන් වහසගේ ශසනයේ යම් කෙනෙක් මනාව අනුගමනහි කරනවන. හරියටනිකන් කොයි වගේද මේ ශාසනයේ. සමතලා භූමියක ඉහලට එසවිලා තියෙන්න කඳු සහිත භූමයක් නම් ශාසනය කියල කියන්නේ. අන්න ඒ ශාසනය නැමති භූමියයේ මහා කඳු වගේ ඉස්මතුවෙලා පිෙනිච්ච සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහාකාශ්‍යපයන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මහාකච්ඡායනයන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මෙන්න මේ වගේ ර්ය උතුමන් වහන්සේලාට තමයි මේ ශාසනය අයිති තියන්නේ උන්වහන්සේල ශාසනෙන් කරගත්තදී උන්වහන්සල ශාසනයට කරපුදී අල්ප මාත්‍රයක්වත් මේ ශසනය වෙනුවෙන් අපි කරලා තියෙනවද පින තනම හිත ලබලන්ට මේ ශාසනය වෙනුවෙන් අපි මොනෝද කරලා තියෙන කියලා ඒ ශාසනය වෙනුවෙන් අපි මුකොවත්ම කරලා නැත්ත. අපිට පුළුහන්ද මේ ශාසනය විනාස කරන්න. ඒක කරන්නත් බෑ පින්නතුන. අංගක නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් පස්සේ. විශේෂයෙන් පාරමිතා පුරාගනාපු මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ. මහමිහිදුු මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා, ම තමන්ගේ වීරයෙන් ලබාගත්ත අරහත්ත පලේ සුවය විඳිමින් නිකම්ම හිටියද. මම දැන්ගර හත් වනා මන් සංසාරෙන් විදුන මට වෙන කරන්න දෙයක් නැහැකේලා උහසර විවේකයම හිටියද. නෑන පනදන අපි වෙනුවෙන් මොන්න තරම් නං කැපකිරීමක් කලාද. නහසල ඉතාම ප්‍රීතියෙන් මොන තරන් මේ ශාසනය වෙනුවෙන් අපි වෙනුවෙන් කටයුතු කළාද. අන්නේ නිසා තමයි අපිටත් බුදු දහමේ මේ සුවයවත් ලබන් අවස්ථාව ලැබිලිතියන්නේ. මේ ප්‍රමාණයෙන්වත් සැනසන්ඩ අවස්ථාවක් ලැබිලිතියන්නේ. අක නිසා සියලු සත්ත්වයන් කෙරී අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ මහා පාරමිතා ශක්තියට මනව් උපහාරයක් වසයෙන්. රහත් වනාට පස්සෙත්. ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යග කරලා කටයුතු කරපු. උතුමන්ගේ ගුණයට තමයි පින්නතුනිි. සාාසනී පවතින්නේ. ඒ උතුමන් වහන්සේලගේ ගුණය තමයි. සාසනය ඇතුළේ ඉස්මතු වෙලා පේන්නේ ඒ ශාසනය තුළින් මහ කන්දක් වගේ ස්සිලා පේන්න මම මොනවද කළේ කියලතම ය පිහිතන්ඩුව අපි එහෙම ශාසනය වෙනුවෙන් කරපු කිසිම දැ නෑ ඒ ශාසනය ඇතුලි කඳු ගැටයක් බවට පත්තෙන්ට ගුණපුරනව තබා තාමත් ඒකයි මම සඳහන් කළේ හරියට තිසරනවත් සරණ යන්න බැරිව වනා පන්සිල්ටිකවත් රකින් නැත්තය පිය එකයි. ද ඒකයි මංකිව මේ උස කන්දක් වෙලා පේනවට වඩා මේසාාසනයේ වැලි කැටයක්ක්වත්ට අපිට තාම බැරිවෙලා තිේනවා කියලා. අන්න ඒ නිසා පින්නතිනේ අපිට එහෙම කරන්න බැරි වනත්. පන්නතිනේ. මේ සිව්ුවනක් පිරිසේ එක පුද්ගලයකු හැටියට අනික් උතුමන්ට නින්දා නොන හැටියටවත් ඉන්නවනං. හන්න පුළුවහන් කියල තමයි සඳහන් කරලති. එහෙම මකුත් කරන්න බැරි වුනාට සෙව්වනක් පිරිසට නින්දා නොවෙන විදිහටවත් ජීවත්තෙන්ඩුවනේ. නමුත් ඉතිං දන්න දහමකුත් නෑ පිළිපැද්ද දහමකුත් නෑ භාගිතුන් වහසට නින්දා කරන්න ඕන තරම් බලාගනි ඉන්නවා. ධර්මයට නින්දා කරන්න ඕනතරම් බලාගෙන ඉන්නවා. සංගරථනයට මේ භක්ෂු භික්ෂණී උපසක උපාසිකවන්ට නින්දා කරන්නනම් බලාගෙන ඉන්න අය ඕන තරගින්වා. ඒතුලින් තමන්ට නිරේට පාරහදාගන්නවා මිස මේ ශාසනය උතුමන් වහන්සේ ලටනම් ඒ නින්දාාවන්ගෙන් කිසිම කරදරයක් වෙන්න නෑ. නමුත් පින්නතිනේ අකුසලයන්ගෙන් විරහිත මේ ශාසනයේ සිව්වනක් පිරිසට අයි කියලා පිහිතාගෙනන්න භික් භික්ෂ උපාසික උපාසිකා එතට මේ ශාසනය සිව්ුවනක් පිරිස කොහොමද සම්පූර්ණයෙන් අකුසලයන්ගෙන් විරහිත පිරිසක් නමුත් අපි දිගටම සඳහන් කළ වගේ තාම පන්සෙල්ව ත්‍රකින් නැතුව මමත් ඒ සිව්වනක් පිරිසේ සාමාජිකයෙක් කියල හිතඩ පුළහන් වීද. තමන්ගෙන හිතන්ඩඕ. ඒ ශාසනය ඒ සිව්ුවනක් පිරිසට මමත් අයිති වෙනවද කියලා. එතකොට තමයි තේරෙන්නේ සාසනයට වඩා කොච්චර ඇතින්ද අපි තාමත් ජීවත්තෙන්නේ කියලා. නිවන් දකිත්වා කියල කියෙනකොට සාදු සාදුකීවට දකින පාරිවත් අපි නෑ කියල තේරෙන්නේ එතකොට නෙම හිදිට ආගේක නිසා අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා අපි බෞද්ධ කියලා කිය කියයින්නවා මං කියයන්නේ ත්‍රපිටක පොත්කී ඇද කියැහුවත් ඒකටවත් අපිට උත්තර නෑ එවනට අපි කියන්නේ අපිත් බෞද්ධ කියලා තිිස්ෝ ාතාවත් තරම කොතනින් හරිියහොත් දන්ඩ උත්තරපිට නැහැ. එවනට අපි හිතාගෙනඉන්නේ අපිත් බෞද්ධ කියලා මං කියන්නේ හිතාගෙන ඉන්නවා විතරක් නෙම හිදරපි. අන්නේ එක නිසා භාගිතුන් වහන්සගේ මේ ශාසනේ විනාස කරන්න මේලෝකෙ ඒවාගේ කාටවත් පුළහන්කමක් නැහැ. අප පිනට නෙමෙයි ශාසනය තියෙන්නේ භාගිතුන් වහසගේ පිනට දමයි ශාසනය තියෙන්නේ. ඒක නිසා තවත් කෙන කොට ඕන විදිහට ඒශවාසනය විනාස කරන්න පුළහංකමක් නෑ.ඉනති භාගිතුන් වහන්සගේ දේශනාවට අනුවම කල්පනා කරලා බැලුවොත් බෞද්ධ කියලා හිතාගෙනන් අපිට වඩා මේ බුදුදහම නැති රටවල්ටල බෞද්ධ නොවෙන රටවල් වල මිනිස්සු ළඟ අපින වඩා ගුණ ධරම තියෙනවා. හොඳ ශික්ෂ නැත්තියනවා කාරුණික බවක්තියෙනවා නීතිගරු බවක්තියෙනවා. යුක්තිසාගත බවක්තියනවා වංචාන කරන බෞතියෙනවා සමල්ලට පිට රටක ගිහිල්ල තියෙනවාවනම්? දියුණු රටකටගේල යම් භාණ්ඩය කරගඩ ගිය හම අපි යම් ගුණාත්මක බවක වටිනාකමක් සහිත බාණ්ඩයක් කිල්ලුවොත් යම් ප්‍රමිතියක බාණ්ඩය කෙල්ලොත් ඒ ප්‍රමිතිියය ඒ බාණ්ඩයේ ඒ විදිහටම තියෙනවා ඒ ගුණාත්මක බව බාණ්ඩය තුළ ඒ විදිහටම තියෙනවා වංචා කරල බොරු කරල හොර කරලා දීලා හම්බ කරන්න ුවමනාවක් නෑ එහෙම කරහම ඒ තමන්ග දියුණුවට බාධයි කියනක ඒ මිත්‍යාදුෘෂ්ටිකමිනිස්සුදදන්නවා. ඒ වනාට අපේවාගේ රටක ගිහිල්ලා අපි එහෙම දෙයක් ඉල්ලුවොත් අපිට පූර්ණ විශ්වාසයක් තියවාද මං ඉල්ලපු එකමද දුන්නේ ඇත්තටම මේක හොඳමකද ඔයවාගේ ප්‍රශ්න අපිට අපේ රට ඇතුල නැත්. සමහර කල් ඉකුත්වීමේ ලාංචනය බව වෙනස් කරලා. පරණක අලුත් කරපු ලාංචනයක් විතරයි තියෙන ඇතුළලුත්තල ඇතුළ අලුත්වෙල නෑ තරම්ම අපි වංචනිකයි. එතකොට අරවාගේ මිත්‍යාදෘෂ්ික රටක මිනිස්සු ස්වභාවයෙන්ම පිහිට පු ශික්‍ෂණයවත්. මෙච්චර දහමක් එක ජීවත් එන මේ රටක මිනිස්සුන්ට නැති වෙච්චි කොට. අපි මේ සාසනය කෞද්ද කියලා අපවක්‍රශ්නයක කහණ්ඩුව නැත. ඒ අපි ඔක්කොම රැවටීමක විතරක් ජීවත්තෙනවා කියනගත මයියකින් පේඩතිය. බෞද්ධ කියලා හිතාගෙනින්වා විතරයි සිව්වන පිරිසේ කියලා හිතාගෙනඉන්නවා විතරයි. අං ඒක නිසා එක බන පදයක්වත් ආල නැති මිනිස්සු අඟ තියන කරුණාව මෛත්‍රිය එහෙමනම්ෙන හරදරයක් වෙලා පාර වැටිල්ලා ඉන්නවා දැක්කොත් සමහරලාට බටහිර රටක මොන්නම්ම හේතුෝකටත් දාල යන්නේ ඕන මුලින්ම දකින කෙන ඉදිරිපත්ව වෙනවා රෝහලකටව ගෙනියන්ට නමුත්ඉති අපි බලබලයනවා සමරලට පින්තූරයෙකුත් තරගෙන යනවා මගමැරුනත් අපි අමක් කරන්න ලෑස්ති වෙන්නේ ඒ කියන්නේ අර මිසදිටු මිනිසෙක් ලඟතියෙන ගුණයවත් අපිතාම මේ ශාසනය කියල හිතාගෙන ඉඳලා ප්‍රගුණ කරලා නැති බවතමයි ඒකින් පේන්නේ. ගේ නිසා ඉපදුන දවසිදල බනෑහුුණ ඉපොදුන දවසදල බණ අහන අපි ඟ අන්‍ය පුද්ගලයන් ගැන කරුණාවක් නං බොහො මාඩුයි කියල තමයි සඳහන් කරන්න තියන්. ඒට ේතුවම කද පිනුතුනී කොහෙද වැරදුනේ අපිට කියන කාරණාව අපි හොයන්ඩ වටින් නැත් දෙදකොට. ඇයි අපිට එහෙම වනේ. කොතම වැරදිලා ද මෙහෙම උනේ කියලා අපි හැමූම් ආපව් හිතන්න වටටිනවා. ආං එහෙම නොකර මෙහෙම ඉඳල මැරිල සතරාපාය වැටිලා කාලයක් දුක් පිඳලා. නැවත මනුස්සලෝක ඉපදිලා පෙරවිඳපු ඒ දුක මතකනම් දහමෙන් ඇත් වෙලා ජීවත් වෙලා මරණින් මතත සතරාපායවල්ල වැටිල දුක්විඳල ආයෙත් කව දහරි මනුස්සලෝ කොළ ඉපදුනහම්. අර සතර අපායේ වඳපු දු මතක් වෙනවනම් මීට වඩා වෙනස් වෙනවා. නමුත්ඉ මේ කතා කරන මමත් බනාහන ලක්වැසි ලෝ වැසි මේ හැම කෙනුක්මත් ඉහේ කෙස් ගානට ඇගේ ලෝම ගස් ගානට අපි නිරේ ගීපු අය. පයට පෑගුණ වැලියට ගාන්ට නිරී ගීපු අය. නමුත් ඒ නිරයේ කොච්චර දුක්වින් දකේනක යන්තමටවත් මතක දැටේ. දැම් මතක නැති නිසා තමයි මිනිස්සු මේ තරම් අකුසල් කරන්නේ දිරයිගේ. සු මේ තරන් අවකාර කංවල යෙදිලයින්නේ. පන්නතන ආනගේ අකුසල කරමයන්ගෙන් මිදෙන්ඩන. ඒ පාපී චේතනාවන්ගේ අයින් වෙන්ඩන සංසාරය ශක්තිමත් කර ගණ්ඩනම් අපි භාගිතුන් වහන්සගේ දහමත් එක්ක මීට වඩා වෙනස් වෙන්ඩෝන. එහෙම නැත්තං හැමදාම මාරයාගේ අත කොළුවක් බෞට තමයි පත්ෙන්ටවෙන්නේ. ඉදි මාරයාගේ අතකොළුවක් වෙී හැමදාම ඉන්ඩනම් මේ බුදු දහම අපිට අවශ්‍ය අවශ්‍ය නැහැනැ. අඒක නිසා වැඩිහිටියන්ට ගුණවතුන්ට මව්පියන්ට ගරු කරඩ අපි පුරුදෙන්ෝනෑ ගෞරව නොකොර ආචාර ගෝචර සම්පන්න නොවී මේ නිවනට යන්ඩ බෑ කියන කාරණාව මේ ශාසනයෙන් මනාවම පෙන්න ලාතියෙනවා ආචාර ගෝචර සම්පන්න සීලයක් තියෙනවා ඒ ආචාර ගෝචර සම්පන්න බව කියන්නේ මොකක්ද කියන කාරණාව මේ දේශනා මාලාවේ දෙවනි ධර්ම දේශනා අප පිටිකක් සාකච්ඡා කළා තිගේ ආචාර ගෝචර භවවශ්‍යමයි මේ නිර්මල ශසනයේ මේ ආචාර ගෝචර බවට පින්නතුනි මහා විශාල තැනක්ත්වේවා. මොද භාගිත වහසේ මනාවක දේශනා කළා ආචාර ගෝචර සම්පන්නු ආචාර ගෝචර සම්පන්න වෙඩ ඕන කෙනෙක් කියලා. ඉන් පසුව දේශනා කරනවා අනමත්තේසු වජ්්‍යයේසු බයදස්සාවි. අනු මාත්‍ර වරදක පවා බය දකින්න කියල දේශනා කරනවා. කුඩා වරදක්වත් ජීවිතය කරන්්ඩ එපා කියල භාගිතුන් වහසේ දේශනා කරන කොට අපි කරන වැරදි කොයිතරන් ලොකුද කියලා අපිට තේරෙන්නේ. අගේක නිසා නිවං සොයාගෙන යන්න බලාපොරොත්තු වෙන වනන් කෙනෙක් ආචාර ගෝචර සම්පන්න බව සහිත ව භාගිතුන් වහසේට අනුකූලෝ නිවැරදිව සිල්ගුණ සම්පූර්ණ කරගෙන සුළු වරදක්වත් මේ ජීවිතෙන් කරන්න නැතුව සතරපායෙන් මිදෙන්ඩ වීරය කරණ්ඩෝනැකෙන අධිෂ්ඨානය අපි සියරු දෙනාම ඇතිකර ගැ්ඩෝන. ධර්ම දේශනාවට තියෙන්න කාලයත් නිමා වෙලා තියෙන නිසා. ගනක මොගගල්ලාන නම් සූත්‍ර දේශනාව ඇසුරින් සිදුකරන. තුන්ගෙන ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. නිවං සොයාගනය නෑ, පුද්ගලයකුගේ අනුපූර් ප්‍රතිපදාව කොයි වගේද කියල භාගිතුන් වහස පැහැදිලි කරපු මේ උතුම් සූත්‍රදේශනාවේ තවත් ධර්මකාරණ ටිකක් අපි හතරවෙනි ධර්මදේශනාවෙන් ඉදිරියට සහකච්ඡා කරමු. පිනතුන අදත් උතුම් වූ ධර්මදේශනාවේ ප්‍රධහන දායකත්වය දරන්නේ රුවන් සන්පත් මහත්මා සහ රංග සුභාශිනී මහත්මිය. අප දෙදෙනගේ නොඇැම්බර් මස විසි දෙවන දිනටය දෙන හතරවන විවාහ සංවත්සරය නිමිත්තෙන් මේ උතුම් ධර්මදානය පුුණ්‍ය කරමය සිදු කරන බව ඒ දෙපල විසින් සිහිපත් කරනවා. මේ උතුම් පිංකමේ ප්‍රධහන අරමුණ විවාහ සංවත්සරය නිමිති කරගෙන තම මව්පිය දෙපාරුෂයේ මියගිය. සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් දෙමව්පියන්ටත් පුුණ්්‍යාන මෝදනා කිරීම ඊට අමතරව දෙපාර්ෂයම මවුපියන් වන චන්ද්‍රිකා ගුණසීලී මෑණියන්ට සහ නිහාල් ශෙල්ටන් පියා නන්ටත් ජානකී පෙරේරා මෑණියන්ට සහ සරත් ඇල්විටිගලපියා නන්ටත් නැගනිය නුවන්තිකා තමාලී කල්්‍යානිි පෙරේරා ආච්චි ජෛරත්න පෙරේරා සීය රමණී වීරසිංහ සහ ප්‍රයාාණී රේණුකා මදාරා අතුකෝරල යනයටත් තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් නෙදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා මේ උතුම් පුුණ්‍යෙධර්මයන් ඒ සියලු දෙනාටම අඩුනැතුව අනුමෝදන් වේවා අදදින පිංකමට සහ භාගි වෙන සියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ලක්වැැසිලෝ වැසි හැම කෙනෙකුටමත් මේපුන් නිශක්තියත් රත්නත්‍රියාශරුවාදයත් නොවඩුවමලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. රුවන් සම්පත් මහත්මාටත් රංගා ප්‍රභාණී මහත්මයටත් තුන් රුවන්ගේ ආශිරුවාදෙන් නිෙදුක් නිරෝගි භාවය චිරජීවනය උදාවේවා කියල ප්‍යාශිරුවාද කරමු. දෙපල සින් ානු මෝදනා කළ සියලු දෙනාටම පින් හනුමෝදන් වේවා, ආශිරවාද කළ සියලු දෙනාට මරත්නත්‍රී යාශිරුවාදය ලැබේවා ප්‍රාර්ථනීය බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අතිවුතුන් අමා මහන්නිවලින් සැනසන්ඩ මෙස් සියලු පුණ්‍ය ධරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතුකාලේනෑ සස්ිය සම්පත්ති හෝතුච පිතෝ භවතුළෝ කෝචරාජා භවතු දම්මිකු.